ಕಾಟೆ ಮಾತ್ರ ವಿನ ಕಾಟ ಉಂಬಟ ಮಾಟ ಓ ಎದರ ಸುದ್ದಿಟ ಏಕಿಟ ಅತಿ ದ್ಯಾನ್ ನೇ ಮಂಗ ಏಕಿಟ ಕ್ಯೂವೆತ್ ನೇ ಮೇವಾ ಅರ ಹಾಲ್ ದೇಕಟ ಉಬ ದೆನ್ ದವಸ್ ಗಾನಾ ತಿಸ್ಸಿ ಒಳು ಆಲ್ಲಗನ ಕೇ ಗಾನವನೆ ಬೆರಿಮ ತನೆ ಗಿಯಾ ಮ ಲೋಕು ಹಾಮತ್ರು ಲಂಗಟ ದಿ ವೇಲಾ ಬಲನ್ ದಿ ವೇಲಾ ವಹರಿನ ಅಪಲೈಲು ಅಸ್ವಾ ಕಟವಹಲ್ ಅನೇಕೆ ಹೆಲ್ಮಲ್ ಕೇಹಿಲ್ ಮಾಲ ಹರಿ ಪೊಲ್ ಮಾಲ ಹರಿ ಕಟನಂ ತಿನ ಬಲಿಯ ವಗೆ ಮನೋ ಅನತ ತುಂಬೆ ಕಟಾಡು ಕರನ್ನ ಶಾಂತ ಕರ್ಮ್ಯ ಕರನ್ನ ವೇ ಏ ಅಮ್ಮಗೆ ಒಳುವರ ತಿನ ಮನಸ್ಕಾತ ರೇ ಪಾನಿ ಎಲಿಯಟ ಯಂದ ಗ್ಯಾನು ಈ ಮದಿ ವಟಾರ ಪೊಡಿಯ ಕೀಟ ತವ ಬೋ ವೆನವನೆ ಆರೆಟ ದವಲ್ ತಿಸೆ ನಟಲ ನಟ ರೇಟ ಗೆದರೆ ಎಂಡೆ ಪೈ ಸುದ್ದಿಟ ಎಂಡೆ ಪುಳುವನ ಉಂಬಟ ಬೆರಿ ಮುಕೋ ಕ್ಯಾ ರೇಟ ಸೆಲ್ಲಂ ಕರನ್ನ ಅಮ್ಮೆ ಇಕೆ ಕಟ್ಟೆ ಪೈನೋ මොනවා වුණත් පුතේ ඔවා ඔතනින් ඉවරයි මං අයි නරක ගෑනි කියන්නේ රේපානේ යාළගෙන කෑ ගහනකොට උඹට ඔය දැඟලිල්ල නෑනේ අටේ සෙල්ලම් කළ මහන්සියට අම්මේ හරි හරි පඬිතකම් පැත්තක දීලා ගිහින් නාගෙන වරෙන් මීට පස්සේ උඹ ඔය තනි පංගල මෙහෙම යනව නෙවෙයි මට පිස්සු ආ මට පිස්සු නෙන්න මට පිස්සු බලයින් කතා අහා මේවා කරන්න මට පිස්සු තමයි ඉක්මනට වරෙන් දෙහි කපන්නත් එක්ක එක්කන් ආවේ අනේ මට ඔය මොන එකෙක්වත් රහින්නේ නැහැ ඕ යක්කුන්ට යක්කෝ හෙන්නේ නැහැ තමයි පන්තිතරමට වරෙන් බ්‍රවුන්ස් විශ්වාසයෙන් ඉන බ්‍රවුන්ස් ටැෆි රත්තරන් ටැක්ටරි Browns විශ්වාසයෙන් එන ගෝයන් කපන සාස්තරේ Browns යන්මාර් ආ ඇඳගත්තන බොහොම නරකයි ඇස්වා කටවා ඕසෙට හිටපල්ලක් මං කෙල්ලට නූලක් දාලා මැන්නා පස්සේ ලොකු ආඳුරුන්ට කියලා යන්තරයක් දාගෙන කෝවාර පොඩි කෙල්ලටත් එන්න කිව්වනා සුද්ධි සුද්ධි පොඩ මෙයාට වරෙන් පුතේ අදත් පරක්කු එයි මෙහෙම කරන්න
හැමදාම වෙලාවට එන්න බෑනේ ඉතින්. ඉතින් මම බලන් ඉන්නවා කියලා දන්නේ. ඉතින් බලන් ඉන්නවා කියලා දන්නේ ඉඳනේ ආවේ. ආයරයට කන්ද යන්න එපා බුල්ට. මට බයයි. කවුරු ඒක කිව්වේ? දැන් ඉතින් ඔයාට මගෙන් කිසි දෙයක් අහගන්න වෙන්නේ නැහැ. හැමදේම කියන්න වෙනවා. මං ඔයාට වැරද්දක් කරන්නේ නැහැ හන්සි. ඒක මං දන්නවා. කළොත් බලා ගන්න පුළුවන්. අනේ මං ඔයාට කරදර කරනවා නේ බුල්ට. කිස්සු එහෙම නැහැ. ඒ වගේ තමයි ඉතින්. කවුරුත් නැහනේ. හැමදාම පන්තියෙන් බැනුම් අහන්න ඕනේ නැහනේ. ඒ හින්දා මම පටන් ගත්තා. අනේ පව්වනේ. මේ මතු දව කරන්න. දැන් ඉවරයි සුද්ද. එහෙනම් යන්. දැන් කඩන්. ඕ බෑ දැන් ප්‍රැක්ටිස් තියෙනවා. හන්සිත් වෙනවා කිව්වා. මේ මං චිත්‍ර කැන්ද ලස්සනයි. තම මේ පැත්ත කළු කරේ නෑනේ. දවන්න එපා මක්කන්න. කහතුඩුවෙන් ගයක් ගන්න මිලියන 3ක් ලෑස්ති කරන් අපිට කතා කරන්න. Prime Group. මොකෝ මේ? හරි මහන්සි පූර්ණ. දවසම සෙල්ලම් කරා. තව ටික දවසයිනේ. දැන් කට්ටිය කොහොම? නරකම නෑ. දැන් එක එකනා ගැන දැනගෙන සෙල්ලම් කරන්න දන්නවා. සිනුත් ආවනේ. එයාත් කලින් වගේ ටික දවසකින් සෙල්ලම් කරන්න ගන්න. ඒක හොඳයි. පලාත් ගියාම ඔයාලට ඒකත් දිනා ගන්න පුළුවන් වෙයි. මොකෝ මේ තනියම හිනා වෙන්නේ? අද මාර වැඩක් වුණානේ. එහෙම කා? අපි අද සෙල්ලම් කරලා ඇඳුම් මාරු කරන්න ඇත් සීත ටීචර් හම්බුණා. ඉතින් සීත ටීචර් මල පැනලා ඉන්නේ කට්ටිය පන්තියේ නැති නිසා. ඒකනේ මෙයානේ අපි ෂෝට් ඇඳන් ඉන්නවා දැකලා හොඳටම බැනු. මං hina නෝ හිටියේ බොහොම මාරුවේ. ඉතින් ඔයා මොකට ෂෝට් ඇඳගෙන ඉස්කෝලේ ඇවිදින්න යන්නේ? ඉස්කෝලේ ඇවිදින්න කියේ නෑ. අපි සුදුගම් මාරු කරන්න යද්දි අහුනේ. පළාත් යන ගොම් තව බැන්න. හොඳ වැඩේ. පලාත් යන්න සීත ටීචර් එව්වා නම් හරි. හොඳට තියේ. යනකම් එනකම් සීරුවට එන්න වෙයි. එතකොට කට්ටියගේ දෙඟලිල්ලත් නැති වෙයිනේ. යනවා යන්න. ආමි, ඉක්මනින්. මේ. මේ මොකක්? මට අපලයිද? ඉති? තව අන්තරයකුත් දාන්න ඕන. ඉති? ඉතින් කියන්නේ මේ නූල් කෑල්ලකටයි තහඩු කෑල්ලකටයි පුළුවන්ද මේ මනුස්ස පරණක ආරක්ෂා කරන්න? 100%ක්ම ඔබ බොරුයි කියන්න බෑනේ.
එහෙම නැත්තම් ඔය වගේ විශ්වාස ඉස්සර කාලේ ඉඳන් අද වෙනකන් තියේ. හරි හරි දාගන්නම්කෝ එහෙනම්. ඉස්සෙම අම්මත් එක්ක පැඩලෙන්න යන්න එපා චාලෝ. එයා ඒ දේවල් කියන්නේ ඔයාගේ හොඳටනේ. කතකින් අපලකුත් ඇති පුන්. තාත්තා එක පාටම අපේ තාත්තා හොරු අරන් ගියා වගේ නැති වෙන්නේ නෑනේ. වෙච්ච දේකුත් අපේ කරුම. කරුමේ කියන්නේ කර්මයට. වෙන විදියකින් කිව්වොත් ඉතින් අපි කියන දේ කරන දේ ඇති ඇති බන යන් මට බඩගිනි යන්. ඩින්බරෝ රසට ගුණට අධිපති. චලෝට සීය නැති වුණා. කට්ටිය චලෝ ඉස්පිරිතාලට අරගෙන ගියා. මම මේ නිර්මල නැන්දර පණිවිඩය කියන්න යනකම. දැන් මොකක් කරන්නේ? මට කතා කර කර ඉන්න වෙලාවක් නැහැ. මම යනවා. මාමා ඉන්න මාත් එන්න. එතකොට ෆෝන් නැහැ. උඹ දාගෙන පදින්න කියලා තමයි වැටුනේ. උට නම් අවුලක් නැහැ. හරි ඉස්පිරිතාලට ගියා. අයියෝ චලෝ කරගන්න දේවල්. ඔයත් ගෙදර යන්න. මාත් ගෙදර ගිහලා බයිසිකල අරගෙන යනවා. ගන්න වෙලා ඉවරයි එළියට යන්න.
ගස්තකට වෙලා හිටපන්කෝ සුද්ධි. ගස්සේ රිංගන්න එන්නේ මේ ඔළුව ගිනි අරන් ඉන්න වෙලාවේ. අම්මේ අක්කට මොකද? මම දන්නවා. මං දොස්තර. මාත් එන්නම්කෝ. තුඹ හුරතල් කර කර ඉන්න වෙලාවක් නැහැ. මම යන්නේ අර කොල්ලත් එක්ක බයිස් කලේ. උපලයන් ඩිංගින් නැන්දලා ගෙදර. ඩිංගින් නැන්දලා ගෙදර? ඔව් ඔව්. අනේ මේ වෙලාවේ මොලේ කල්පනා කරලා වැඩ කරපන්කෝ. රෙදිත් අරගන්න? ඔව් ඔව් කැමති දෙයක් කරපන්. අනේ අපේ මයි ඉක්මනට ආයි වෙලා හන්දියට යන්න ඕනේ. බස් එකක් ගිහින් ඇති බෑ. වීල් එකක් ගන්න අතේ සතේ නෑ. පිටිපස්සේ දොර අඩවල් කරලා ඵලයන් ඩිංගින් නැන්දලා ගෙදර. කනකට ගන්න නැතුව ඉන්න හැටි කියන දේවල් ඵලයන්කෝ. හරි හරි යනවා. අපේ අක්කට කොහමද? තාම දන්නේ නැහැ සුද්ධි. අක්කව කට්ටිය මිස්පිරිතාලට අරන් ගියා. මං එහෙම මාවේ නැන්දට පණිවිඩය කියන්න. ලොකු අමාරුවක් නැතුව ඇති. සුද්ධි. මයම්ම උඹ මේ වැව් කන්දියෙන් පැනලා පරස්සමට නැන්දලා ගෙදර ඵලයන් ඈ. අනේ පුතේ. උඹ මාව හන්දියට දාලා ඇවිත් මේ නංගිව ඩිංගි නැන්දලා ගෙදරට දානවද? හා මං නැන්දව පාරට දාලා එන්න. සුද්ධි මේ උඹ හැමිට පාර දිහාට එනවද මයි අම්මා? අර අයියා උඹ මේ නැන්දලා ගෙදරට දායි ඈ. ඩිංගිරි නැන්දලා ගෙදරට. තියෙනවනම් හංගන්න නැතුව දොස්තර මොනට කියන්න ඕනේ? ටිකට් කපාගෙන ගෙදරන් අම්මේ. මට මැච් එකට යන්නත් ඕන. මැච්? ඔයාට මගේ ඇස් දෙක දිහා බලන් මොනවද පේන්නේ? ඇස් දෙකේ බබා පේනවා. මම මේ කල්පනා කළේ චලෝ ගැන. ප්‍රැක්ටිස් ආවෙත් නෑ. චලෝ මොකක් හරි කරගනි. හැබැයි ඉතින් මොනා කරන්නත් කලින් ටිකට් කපාගෙන ගෙදර එන්න එපේ. පව්. කල්පනා කර කර ඇති.